අයිබෝන් හයිත් ඔබගේ නම මොකද්ද? මම අවිෂ්ක පියුමාල් රෙකෝඩින්ග්. අවිෂ්ක මොනවද දැන් කරමින් පාතින්? ඒකේ මගේ ස්ටුඩියෝ සංගීත කඩේ වැඩද? ජීවිතේ දැන් කොහෙද ඉන්නේ? මම තාම ඉගෙන ගන්නවා. මම ලබන අවුරුද්ද දේවල් කරන් ඉන්නවා. තියෙනවා. කොයි පාසලද යන්නේ? මතුකම CWW කන්නඟ. ආයිට්. ඒ බොහොමලයි. සංගීතයට කොහොමද ඔබ වැටුනේ? මම කණ්ණංග විද්‍යාලය නැහැදී ආනන්ද විද්‍යාලයේ මතුගම දවසක් කිරි මිස් කතා කරා මට සංගීත තරඟ වලට යන গিටාර ගහන්න මං ගියා තේතන තාමගේ ටර්නින් පොයින්ට් එක. ඒතොර ඔබගේ ටීචර් කතා කරනකොට ඔබ গিටාර ගහන්න දැනන් හිටියා? ඔව් දැනන් හිටියා. ඒතොර ඒක ඉස්සෙල්ල ඔබ පටන් ගන්නදී? ඔව් කොච්චර කාලද? මම গিටාර 7 වසර ඉඳන් පටන් ගත්තා. එතකොට 7 වසර අවුරුදු 4-5ක් විතර. රයිට්. කොහොමද ඒකට වැටුනේ? මුලින්ම වගේ ඉන්ස්ට්‍රුමන්ට් එක වයලින්. දවසක් සර් গিටාරයක් කරන් ආවා අපිට පාඩමක් කරන්න. එදා ඉඳන් গিටාරට ආසයි. වයලින් එකට කොහොමද ආවේ? වයලින් එකට ආවේ මං මුලින් නම් හිතා මට චිත්‍ර දින්න බෑ. අතන්නත් බෑ. සංගීත තමා කරන්න ඉතින් හිටියේ. ඉන්ස්ට්‍රුමන්ට් එක ගොණ කිව්ව අනිවාර්යෙන්. හැමෝම ගන්න ඉඳි මාත් ගත්තා. මට කීබෝඩ් ගන්න බෑ එච්චර. වයලින් එක ආසයි ඉතින් ඒක ගත්ත මුලින්ම. පස්සේ අවුරුද්දක් විතර ගියාට පස්සේ සර් අපිට සිලබස් එකේ පාඩමක් කරන්න গিටාර ගණන් ආවා. එදා ඉඳන් එකට ආසයි. කොහොමදයි? දැන් ඔබ গিටාර එක මේ ප්ලේ කරන පුද්ගලෙක් හැටියට වැඩියෙන්ම ඔබට පේන්නේ නැත්තම් මොකක් හරි වෙනංශකින්ද? කොහොමත් මම සංගීත පැත්තට බරයි ඇත්තටම. গিටාර් ගහනවා පොඩි බෑන්ඩ් එකක් තියෙන අපිට. අපි පෙර පාසල් දහම් පාසල් විද ප්‍රසංග වලට යනවා. ඒව තමයි ඒ අතරේ ගිනීම වැඩ කරන්නේ. එතකොට ඩේවිඩ් කොහොමද ඔබට මුණ ගැහුණේ ඉස්සෙල්ලා? Facebook group එකේ audio engineers. ඒ Facebook group එකට කොහොමද ඒක ආවේ? මගේ යාළු මල්ලි කෙනෙක් ඉඳියා. එයාත් මේ music කඩ කරනවා. මේ workshop එකට තාවය. මොකද එයාගේ නම? ඉනූප තේජ. ආ රයිට්. එයා තමයි කිව්වේ මට මේ group එක ගැන. ඉතින් මාත් ඇඩ්ඩල බැලුවා. මම හිතුවේ ඩේවිඩ් ඩේ කියන්නේ විදේශිකයෙක් කියලා. නමින් ඕ පුරුදු නවන්නේ ඉච්චරයි. ඉතින් පස්සේ කතා කරද්දී ඇහුවා මම එහෙම තියනවා කියලා දැනගත්තා. මම වර්ක්ෂොප් එකක් තියනවා කියලා මාත් කිව්වා මාත් එන්න කැමති කියලා. ඉතින් ඩේවිඩ් තමයි ඉතින් එතනට එන්න. දැනට මෙතෙක් කල් කියමකෝ අවුරුදු 6ක කාල සීමාවක් තුර ඔබගේ ගුරුවරුන් ඇරෙන්න, ඔබට වයලින් වාදනය, গিටාර් වාදනය ගන්නපු ගුරුවරුන් ඇරෙන්න, ඔබට සංගීතය ගැන, සංගීත වාදනය, සංගීතය මේ රෙකෝඩින්ග් යන්ති ගැන ඔබට දැනුම ඔබ ලබා ගත්තේ කොහොමද? රෙකෝඩින්ග් කා දැනුමයි මියුසික් කම්පෝස් කරන හැටි මම තනියෙන් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් බලලා, YouTube එකේ වීඩියෝස් බලලා, පොත් කියවලා. එහෙම තමයි මට ගුරුවරයෙක් කියලා හැම ඉඳියේ නෑ ඉතින් මේ වෙනකම්. අද තිබ්බ වර්ක්ෂොප් එකේ ඔබ හිතනට වඩා දෙයක් වුණාද? නැත්තම් ඔබගේ තිබ්බ මේ උණුසුම් භාවය දැන් නිමිලා ගිහිල්ලා තේකින්ද? නැත්තම් මොකද්ද ඔබ හිතන්නේ අද? හිතුවට වඩා දෙයක් වුණාද ඇත්තට? මම හිතනවා මම හරි පාට වැටුණා කියලා. මේ ඉගෙන ගත්ත දේවල් අද ඉගෙන ගත්ත හැම දේම ගොඩක් වැදගත්. එයා මම YouTube එකෙන් මේවා දැනගත්තේ නෑ. මම මේ අදාළ මාතෘකාව ගැන මම හොයලා බැලුවා. ඒත් මෙච්චර හරි තොරතුරක් ලැබුණ නෑ මට. තම කියනවා. දෙයතුන මම වඩා සතුටු වෙදි. ඊට වඩා දෙයක් අද ඉගෙන ගත්තා. ඒතර ඩේවිඩ් ගුරුවරයෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද? අතිශිෂ්ට කිසිම ගුරු මුෂ්ටියක් නැහැ. ගන්න දේවල් හොඳරම කියලා දෙනවා. දැන් සමහර ලොකු තැනකට ගියාට පස්සේ ටිකක්
ආඩම්බරයි. ඩේවිඩ්ගේ කිසිම දෙයක් නැහැ. අපිත් එක්ක හොඳට කතා කරා. මොනදාන හැමදේම කිය දුන්නා අපිට. ගුරුවරයෙක් විදියට මම දැකපු හොඳම ගුරුවරයෙක් ඩේවිඩ්යි. ඔබගේ අදහස් මොනවාද මේ මේ මධ්‍යස්ථානය ගැන? ඒක ඔබ හිතන හැටියට කොහොමද මේ පන්ති මාලාවට දායකත්ව දැක්වේ? මං ස්ටුඩියෝ එක ඇතුළේ පවින අවස්ථාවයි. දුරට ලොකුයි. පුදුමයි තුන දැක්කට පස්සේ මට ලංකාවේ මෙච්චර ලොකු ස්ටුඩියෝ තියෙනවා කියලා. පන්ති මාලාවට ගොඩක් උපසහාය තුනයි ස්ටුඩියෝ එක. මං හිතන්නේ අපිට ඕන දැනුම හරියට ලබා දෙන්න මේකේ තියෙන මේක හදලා තියෙන ටෙක්නික්ස් ගොඩක් වැදගත් වුණා. මම හිතනවා මේක මේ ස්ටුඩියෝ ලොකු පිටුවාවක් වුණා කියලා අද වැඩමුළුවට. ඔබ ගේ අනාගතය ගැන ඔබට මොනවද දැනෙන්නේ කියන්නේ? මම බලාපොරොත්තු වෙනවා මියුසික් පැත්ත ඉස්සරහට යන්න, මේ පැත්ත ඉස්සරහට යන්න. මම කැමතිකම වෘත්තිය කරගන්න. ඉතින් මම ඒකට වැඩ කරනවා. ඒක තමයි. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි. ස්තුතියි.